නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කුසල් බර මේ භවයේදීම නිවන අත්දැකීමට මේ මොහොතේදීම නිවන අත්දැකමින් මේ මොහොතේදීම නිවන අත්විඳිමින් ධම්මානුධම්ම ප්‍රතිපදාව තුළ සෝතාපට්ටි මාර්ගයේ කාලය ගත කිරීමට වෙර පහළ වී ඇත්තා වූ ඒ සඳහා ප්‍රමාණවත් කුසල් පහළ වී ඇත්තා වූ ලෝකවාසී සියලු යෝගාවචර පින්නතුනි ලෝතුරා අමාමෑණි සම්මා සම්බුදු ගෞතම බුදුපියාණන් වහන්සේ විසින් මෙයට වසර 2606කට පෙර පිහිටුවා වදාරනු ලැබුවා වූ මේ මොහොතේදී ජීවමානව පවතින බවට තම තමන්ගේ අභ්‍යන්තරේ හරහාම තම තමන්ගේ අත්දැකීම් හරහාම තොරතුරු වාර්තා කරගෙන ඉන්නා වූ පින්නතුන් රාශියක් තමයි මේ මොහොතේදී මේ ස්කයිප් තාක්ෂණය හරහා YouTube තාක්ෂණය හරහා මේ ලෝකේ පුරාවට ඉඳගෙන YouTube තාක්ෂණය හරහා Hangout තාක්ෂණය හරහා ලෝකේ පුරාවට තමන් ඉන්නා වූ රටවල් වල ඉඳගෙන තමන් ඉන්නා වූ ඉරියව් වල ඉඳගෙන තමන් ඉන්නා වූ කාර්යාලය තුල ඉඳගෙන තමා ඉන්නා වූ නිවස තුල ඉඳගෙන තමා ගමන් කරන්නා වූ වාහනය තුල ඉඳගෙන විවිධාකාර වූ ඉරියව් වලින් මේ තමා තුලින් තමා අත්දකින්නා වූ මොහොත මේ ලෝකේ කාට හරි භාවනාවට පටන් ගන්නකොට භාවනාවට වාඩි වෙලා විනාඩි දෙකක් භාවනා කරන්න කිව්වොත් පින්නදුනි ඒක ඒ තැනත්තට විහිළුවක් වෙනවනි පින්නදුනි සමච්චලයක් වෙනවනි මොකද භාවනා ලෝකේ පැයකට වඩා නම් අඩුවෙන් භාවනා කළ වැඩක් නැහැයි කියලා පැයකට වඩා වැඩියෙන් භාවනා කරන පුළුවන් තරම් ඉස්සෙල්ලා භාවනා නොකරනාට කමන්නේ මේ වාඩි වෙලා ඉන්න පැයක් පුරුදු වෙන කියලා මේ හැමතැනම ආරණ්‍ය සේනාසනවල පින්නතුනි සැප පහසුකම් සපයල දැන් කුටු දීලා කුෂන් පුටු දීලා අන්තිමට එහෙම නැත්නම් ඕන පුටුවක් අරන් ඇවිල්ලා ඕන විදියට වාඩි වෙලා ඉන්න බිත්තියට හේත් වෙලා වැයි නම් වෙනම මේ ගෙනල්ලා එතන ලෑලි ගහගෙන මැදදී හරි කමන්නේ ගෙනල්ලා හේත් වෙනව තියාගෙන හේත් වෙලා භාවනා කරන්න කියලා උගන්නලා ඒ විදියට භාවනාව අරන්ගේ මෙයාට ගෝදින් එකපාරටම විනාඩි දෙකකට භාවනාවක් ඉදිකලා විනාඩි දෙකක් භාවනා කරන්න කියලා කාටද පින්නදුනි ඒක භාවනාවක් කියලා පිළි අරගෙන ඒකට අනුගත වෙන්න පුළුවන් විනාඩිය දෙකක් කියන එක පින්නදුනි මේ පෘථග්ජන ලෝකේ මිනිසෙක් ගණන් ගන්න එකක් විනාඩි 5000ක්වත් ගණන් ගන්නවද විනාඩි 5000ක් ගණන් ගන්නව නම් මේ අය කියද කාර්යාලයට ඇවිල්ලා විනාඩි 5ක් පහුවිලා ඇවිල්ලා ඒ විනාඩි 5ට කලින් වෙලාව දාලා අසංගල අවුණාට පස්සේ ඉතින් විනාඩි 5නි මම ප්‍රමාදාවේ කියලා වෙලාව කි. මේ අය කියන්නේ පැය භාගයක් ප්‍රමාද වෙලාව තින් පැය භාගයයිනි මම පරක්කුනේ. මම පැය 8ක් වැඩ කරනවානේ. ඉතින් මිනුදි ඉස්කෝලේ ගුරුවරයා ඇවිල්ලා ගුරුවරයා කියනවා මම විනාඩි 5යි ප්‍රමාද වෙලා කියලා. හැබැයි විදුහල්පතිවරයා කියන ගණන් හදලා ඔබ විනාඩි 5යි ප්‍රමාද වුනේ හැබැයි ඔබ විනාඩි 5 ප්‍රමාද වුනේ ළමයි 40කට එහෙනම් ළමයි 40කට ඔබ ප්‍රමාද වෙලා තිනවා විනාඩි 200ක් ඔන්න පින්නදෙනි සම්මුතික වශයෙන් බලන්න මේ භාවනා කරපුවා මේ විනාඩි 5ක් ඔබ කියනවා මම ප්‍රමාද වුනේ විනාඩි 5යි මම පිළිගන්න ඔබගේ උරලෝසුට අනු විනාඩි 5ක් ඔබ ප්‍රමාද වුණා. හැබැයි ඔබගේ ප්‍රමාදය විනාඩි 5ේවා 40 දිනකට අදාළයි. 40 දිනකට අදාළයි. එහෙනම් 40 දිනක්
විනාඩි 5 ගානේ ප්‍රමාද වෙලා තියෙනවා. එහෙනම් ඔබ ප්‍රමාද වෙලා තියෙනවා 40 5ක් 200ක් විනාඩි. දැන් පින්නතුනි පැය 3කටත් වැඩි. ඔන්න වැඩි. එහෙනම් මේ 1000ක් රැස්වීමකට කැඳවලා ඒ 1000ක් රැස්වීමේ වාඩි වෙලා ඉන්න නිලධාරීන් සහ සීල් දෙනා පින්නතුනි මේ පොලිසිය මහත්තුරු හමුදා මහත්තුරු මාධ්‍ය වේදීන් මේ ඉන්න සියලු දෙනා ලෝකේ පුරාට මේ වැඩසටහන ආරම්භ කළ අහන්න ඉන්න තවත් ලක්ෂ ගණක් වෙන්න පුළුවන්. ඒ ඔක්කොම තියෙන ශාලාව තුල 1000ක් වාඩිල් නිලාදී අපි ගොත් මේ ධර්ම දේශනාවක් සඳහාම 1000ක් වාඩිල් ඉන්න වෙලාව කිව්වොත් පින්නදුනි ඒ ස්වාමීන් වහන්සේ මොනවාරි හේතුවක් තුල මේ වැඩසටහනේ ප්‍රමාදයක් හෝ මොකක් හෝ අරා විනාඩි 5ක් ප්‍රමාද වුණොත් පින්නදුනි විනාඩි 5ක් ප්‍රමාද වුණොදින් විනාඩි 5ව කීයද මේ 1000කට විනාඩි 5ව 1000කට හැබැයි එතකොට විනාඩි කීයද 5000ක් දැන් නම් පැය කීයද අන්න දැන් පැය ගණන් හදා ගන්නත් බැරුවයි පිළිදු පැය කීයද පැය 80ක් විතර වෙන්න පැය 80ක් විතර දවස් 3කටත් වැඩි. දවස් 3කටත් පැය 72යි තියෙන්නේ. ඔන්න පින්නදුනි මේ විනාඩියේ ප්‍රමාණය. ඒතොර විනාඩියේ තප්පරවලට ගියොත් පින්නදුනි. එහෙනම් මේ භාවනා යෝගියාට භාවනා කරන්න එන්න හැබැයි විනාඩි 2ක් භාවනා කරන්න විනාඩි 5ක් භාවනා කරන්න කිව්වම පින්නදුනි මේක පිළිගන්න තරම් එයාගේ කෙලෙස් සංසිඳලා තියෙන තකොට. එහෙනම් මේක පිළිගන්න මොකද වෙන්නේ? මේක පිළිගන්නත් කෙලෙස් සංසිල තින්න බැපිනුදුනි. එහෙනම් මෙන්න මේ සමාධි අධි සමාධි මට්ටම් වල ඉන්න පින්නතුන්වත් පින්නතුනි තවමවත් මේ ප්‍රකාශනය පිළිගන්න පුළුවන් වෙලා නැහැ මේ සියලු දෙනාට. මේ සියලු දෙනාට මේ ප්‍රකාශනය පිළිගන්න පුළුවන් නැහැ. භාවනාව වැඩි දියුණු වෙලා මම අධි සමාධි කණ්ඩායමේ ඇයි මගේ කාලය අඩු කරන්නේ කියලා පින්නතුනි ඒ අය තර්ක කරනවා. ස්වාමීන් වහන්සේක ඉස්සරහ තර්ක කරන්නේ නැහැ. නමුත් ඒ අය දිගින් දිගටම කමටහන් දෙනකොට තර්ක කරපු බවට තොරතුරු වාර්තා කරනවා පිළිදු. මොකද කවදාවත් භාවනා කාලේ ඒ අය අඩු කළ නැහැ. අඩු කරන්න කිව්වට අඩු කළ නැහැ පිළිදු. නිසා හිතන්න තේරුම් ගන්න පිළිදුනි මේ බණ සරල වෙනව නෙමෙයි බණ ගැඹුරු වෙනවා. විනාඩියක් භාවනා කරන්න තමන්ගේ චේතනාව හදාගන්න එක පින්නතුනි විනාඩියක් මට ඉන්න පුළුවන් දෙක අරමුණ කියලා පරීක්ෂා කරන්න චේතනාව එන එක පින්නතුනි මොන්න තරම් කෙලෙස් සංසිඳලා තියෙනවද කියලා දැන් තේරුම් ගන්න පින්නතුනි දැන් තේරුම් ගන්න නිසා මේ බණේ අති ගැඹුරු තැනකටයි පින්නතුනි ඇවිල්ලා තියෙන්නේ එහෙනම් යෝනිසෝ මනසිකාරයේ කොටස් පහක් තියෙනවා මෙන්න මේ කොටස් පහේ පළවෙනි එක මේකයි මෙන්න මේ පළවෙනි එක මේ විදියට වෙන්නේ කියලා පළවෙනි දවසේ මේ බණේ විස්තර කරන්න පටන් ගත්තොත් පින්නදුනි කාටද මේක බණක් කියලා බාර ගන්න පුළුවන්. දැන් වෙනකොට මේ බණේ ඇහෙන අයට පින්නදුනි ඒ නිසා ආම්බෙන් ඇහුනම ඒකනේ අය කියන්නේ මොන පිරේතේද දන්නේ නැහැ මේ. මේක හාමුදුරනමද්ද මේ හොල්මනද්ද දන්නේ නැහැ. මේ නමකුත් නැතුව මේ බුද්ධ ආගම නැති කරනවා බුද්ධ ආගම විනාශ කරනවා කියලා මේ කමෙන්ට්ස් දාන්නේ ඒකයිනේ පින්නදුනි. දැන් මේක ඇහෙනකොට පින්නදුනි මේ හාමුදුරන වගේ රූපෙකුත් නැතුව නමකුත් නැතුව මේ වචන කියන ශෛලියත් වෙන හාමුදුර කියන ශෛලිය තරම් සුන්දර නැතුව සුමට නැතුව ඇහෙනකොට පින්නදුනි බණක් කියලාවත් පිළිගන්න පුළුවන්ද? පළවෙනි දවසේ මේ බණේ කියන්න ඇහුනන් මේ ඇයට ගුණන් මේ කවුරු හරි මේ ලෝකෙ පුරාට ඉඳගෙන මේ බණ අහම්බෙන් මේ YouTube එකේ අහයිද පින්නදුනි? අහම්බෙන් මේ බණ බණක් විදියට අහන්න පුළුවන් වේද? මේව මේ ලෝකෙ තිබෙනා උදාහරණ අරගෙන තමන් ඉස්සරහ තිබෙනා මේ උදාහරණ අරගෙන ඒ එකම උදාහරණ නැවත විස්තර කරනවට පිළිදෙන. මොකද ධර්ම දේශනාවකදී මේ අය බලාපොරොත්තු වෙන මොනතරම් අලුත් තොරතුරුද? මේ බණේ කියවෙන පින්නදුනි දැන් වෙනකොට මෙන්න මේ තමන් දැනුවත් සහ නොදැනුවත් මේ තමන් තුලම එක වර්ධනය වෙලා මේ සමාධි අධි සමාධි මට්ටම් වලට ලං වෙලා නම් නැතුණාට බෝට් ලැලි නැතුණාට පින්නදුනි ඒ මට්ටමට ආපුවට පමණයි පින්නදුනි මේ බණේ දැන් වෙනකොට අදාළ වන්නේ කියන එක හොඳට තේරුම් ගත යුතුක් පින්නදුනි. ඒ තරම් බණේ කියන්නේ අති ගැඹුරක් කියන බිනදුනි. ඉතින් යෝනිසෝ මනසිකාරේ
පියවර පහක් මුලින් දුන්නේ නැතුව පියවර දෙකක් දෙන්නේ නැතුව එකක් දුන්නේ නැතුව මේ යෝනිසෝ මනසිකාරය කියන වචනයම තමයි පිනුදුනි නැවත නැවත විස්තර කරන්නේ. නැවත නැවත යෝනිසෝ මනසිකාරයම විස්තර කළා යෝනිසෝ මනසිකාරයේ ළඟටම යා යුතුයි කියන දේශනාව මේක කියලා පිනුදුනි අන්න එතෙන්ට යන්න යම්කිසි ආකාරයේ වැඩපිළිවෙල සකස් වෙලා එනකොට පින්නදුනි ඔන්න ඒව ක්‍රමානුකූල ඊට පස්සේ කෑලි වලට කැඩිලා. එහෙනම් ඊට කලින් පින්නදුනි මේ ගැන කියලා වැඩක් වෙන්නේ නැහැ. නැත්නම් පළවෙනි දවසේ බුදු පියාණන් වහන්සේ වැඩම කළා ඒ ඉසිපතනාරාමෙට මේ පස්වක තවුසනිසරා මම උඹලව රහත් කරනවා කියලා වචනේ කිව්වනම් පින්නදුනි බණ පටන් ගන්න පුළුවන්. උඹලා රහත් වෙලා දැන් මම බණ කියනවා බණ ටික අහුනම උඹලා රහත් වෙනවා කියලා රහත් කරවන කියන පිනුදුරි වෙනවද වැඩි මොකද්ද බුදු පියාණන් වහන්සේ කරේ පල්ලේම නැත්තම් පිනුදුරි gediye පෙන්වුවේ නෑනේ gediye නෙමෙයිනේ පෙන්වන්නේ මෙන්න එහෙනම් පිනුදුරි මුලින් පෙන්වන්න ඕන බීජනේ බීජ පෙන්වලා ඊළඟට පෙන්වන්න ඕන මොකද්ද ඊළඟට පෙන්වන්න ඕන මෙන්න මේ පැලි බීජ අංකුරේ පැලි අත් ගහ මල් ගෙඩි මුන්න පින්නතුනි ගමන. එහෙනම් මෙන්න මේ විදියට දැන් තේරුම් ගන්න දැන් මේ පල්ල ළඟට කිට්ටුවෙමින් ඉන්න අය පල්ල පලා වෙනවා අන්තිවලු පල්ල නොකිය පලා බෙදෙනවා වගේ වෙනවා පින්නතුනි. ඒකට මෙන්න මේ මට්ටමට එනකොට තමයි පින්නදුනි මේ නැකිල්ල දුවන්නේ මොකක්ද? ඒකයි මේ භාවනා ලෝකේ මෙන්න මේ හැමදාම අලුත් මොහුණු තියෙන්නේ. භාවනා නොකරන ලෝකේ පින්නදුනි හැමදාම මේ එකම මොහුණ කරකැවෙනවා පින්නදුනි. ඒක තමයි සමතේ. ඒකට කණ්ඩායම එකතු වෙලා ඒ තැන්වල හැම කෙනෙකුටම පින්නදුනි කොතනට ගියත් එතන ඒක යෝග්‍යයි ගෝචරයි එතන වැඩේ කෙරෙනවා පින්නදුනි. නিত্য සංඥාව ගිහිලා ගත්ත කෙනාට කොතනට ගියත් පින්නතුනේ මේ නিত্য සංඥාව තියෙනවා. කුස ඇතුළේ ඉන්න පොඩි එකා ඌ කුස ඇතුළෙන් එළියට නොයී ඉන්න පින්නතුනේ දඟලනවා අන්තිමට පුදුම දඟලිල්ල. ඌව එළියට දාන්න අම්මා මේ දොස්තර මහතුතුට එකතු වෙලා බෙහෙත් වර්ගයක් දීගෙන අම්මාට මේ දොස්තර මහත්තයා මේ පුදුමාකාර දඟලිල්ල දඟලලයි පොඩි එකා එළියට ගන්න පිටු. එළියට ගන්න එළියට එන්න බැරි කවන්නේ මේ මුගේ බර වැඩි වෙලා මුව මෙවලා ඇතුළේ ඉන්න බැරි කවන් තියෙන පිනුදුනි මූට එළියට එන්න පුළුවන් වෙන්න ඕන. හැබැයි මූ එළියට එන්න බැරි වෙන තරමට ඇතුළේ මේ එළියට එන තැනට වඩා විශාල කරගෙන මේක අල්ලගෙන දඟගෙන බදාගෙන පිනුදුනි ඉන්නේ එතනින් එළියට නොඑන්න. ඒකයි මේ උපාදානයි කියලා කියන්නේ. අන්නේ උපාදාන ලෝකෙ පිනුදුනි මේ බණත් මේ අය උපාදාන කරගෙනයි තියෙන්නේ. බණ උපාදාන නොකරගෙන පිනුදුනි බණ වලින් ප්‍රයෝජන ගන්න බෑ. ඒක තේරුම් ගන්න ඕනේ මේ සිළු දෙන. ඒකට මේ උපාදානයම තමයි පින්නදුනි අයින් කරන්න තියෙන්නේ. හැබැයි උපාදානය අයින් කරන්නත් උපාදානයම තමයි කළ යුත්තේ. අන්න ඒක නැවත නැවත තේරුම් ගන්න නම් බෑ පින්නදුනි භාවනා නොකර භාවනාව පින්නදුනි නම් මෙන්න චිත්තක්ෂණයකට ආධුනික වෙච්ච දවසේ පින්නදුනි සියල්ල කන පිට හැරෙනවා. භාවනාව චිත්තක්ෂණයකට අවබෝධ වෙච්ච දවසේ පින්නදුනි චිත්තක්ෂණයකට ආධුනික වෙච්ච දවසේ පින්නදුනි අන්න සියල්ල කන පිට හැරෙනවා පින්නදුනි. එසා මේ බණේ පින්නදුනි මේ වන විට අද දින මේ බණ අහන අයට කොහෙත්ම අදාළ වෙන්නේ නැහැ. මාසයක් දෙකක් බණ අහලත් හැබැයි ප්‍රමාණවත් තරම් භාවනා කළ නැත්නම් භාවනාවේ අත්දැකීම නැති මොනම කෙනෙකුටවත් පින්නදුනි මේ බණේ අදාළ වෙන්නේ නැහැ. ඒක හොඳට තේරුම් ගන්න. ඒසා බණ අහන එක නෙමෙයි පිනුදුනි අහන බණේට තමන් අනුගත වෙලා තමන් තුල බලන්න තමා මේ කියවෙන්නා වූ බණවල තියෙන උපදෙස් මොනතරම් දුරට පිළිගෙන තියනවද පිළිගෙන නැද්ද කියලා පිනුදුනි. පිළිගෙන තියනම් පිනුදුනි ඒ පිළිගත්තු කෙනාට පිනුදුනි ලැබිලා නැත්තම් ප්‍රතිඵල ඒ කියන්නේ පින්නතුනි ඒ තැනත්තගේ වරදක් අඩුපාඩු වර්තමේ ඒ තැනත්තගේ කුසල අකුසල් පස්ස යන්නේ මේ පින්නතුනි ඒ තැනත්තට මේ බණ ගෝචර නැහැ. එයාට ඒ බණ තේරුම් ගන්න ඒ බණ තමන් තුළ ක්‍රියාත්මක කරන අවශ්‍ය අනුසය කෙලස් එයාගේ ළඟ නැහැ පින්නතුනි.
මොකද එතන පින්නතුනි යන්නේ මැද කාමරේට. අර කලින් කිව්වා වූ මැද කාමරේට ගිහිල්ලා අදාළ කාමරේට මේක දාගන්න අනුසේ මට්ටම යාරග නැහැ පින්නතුනි. එහෙනම් මෙන්න මේක පින්නතුනි මේ පින්නතුන ළඟ තිබෙන්නා වූ අනුසේ කෙලෙස් මට්ටම තිබුණොත් විතරයි මෙන්න මේ වර්ගීකරණයට රුචි අරුචිකන් දෙකට යන්නේ. බණත් පින්නතුනි රුචි අරුචිකන් හරහා බාරගත්තොත් විතරයි බණ ක්‍රියාත්මක වන්නේ. අන්න බණත් පින්නතුනි මුලදී යන්නේ මේ වතුර ටික යන වගේ බඩවැල හරහා, එහෙම නැත්නම් බට්ටි යන වගේ බඩවැල හරහා පින්නතුනි ඇඟට වැඩක් වෙන්නේ නැහැ නේ. ඒක මාර්ගයනේ. වාහනේ පාරේ ගියාට පින්නතුනි පාරට වැඩක් වෙන්නේ නැහැ නේ. පාරට ප්‍රයෝජනයක් නැහැ ඒක. එහෙනම් වාහනේ පාර නිකන් ගිය කියලා ප්‍රයෝජනක් වෙන්නේ නැහැ. වාහනේ අවශ්‍ය බාණ්ඩ ගිනි වාහනයක් නම් බාණ්ඩ ටික දෙන්න ඕන. මගීන් යන වාහනයක් නම් මගීන් ටික ඉන්න ඕන. වාහනේ ගියයි කියලා අවසානයේ මොකක්ද තියෙන ප්‍රයෝජන? එහෙනම් වාහනේ යාමේ අරමුණක් තියෙනවා බුදු. ඒක වාහනේ පාවිච්චි කරන්නේ ඒ අරමුණ ඉෂ්ට කරගන්න. අරමුණ නම් පින්නදුනි ඉන්න තැනින් අපේක්ෂිත තැනට යාම. ඒක ඉන්න තැනින් අපේක්ෂිත තැනට යන්න නම් පින්නදුනි ඒකට ඡන්දයක් තියෙන්න ඕන. උන උත්තරයි පින්නදුනි මේ සතර ඉරිදිපාද ආරම්භ වෙන තැන. දැන් තේරුම් ගන්න මෙන්න මේ සමාධි අධි සමාධි මට්ටමේ ඉන්න යෝගාවචර පින්නදුනි ඇතුළු මෙන්න මේ භාවනා කළා කෙලෙස් සංසිඳුන අයටයි පින්නදුනි මේ බණේ මුළුමනින්ම අදාළන්නේ. නැවතත් තේරුම් ගන්න මේ කියන එක තේරුම් ගන්න බැයි නම් ඒ කියන්නේ මම සමාධි බෝඩ් එකේ හිටියට අධි සමාධි බෝඩ් එකේ හිටියට අධි සීල බෝඩ් එකේ හිටියට හැබැයි මගේ කෙලෙස් තවම එතෙන්ට සංසිඳිලා නැහැ. ඒකෙන් අදහස් කරන්නේ නැහැ බෝඩ් එක මාරු කළා ඒක සීල කියලා ලියා ගන්න කියලා පින්නදුනි. එහෙනම් මේ මොහොතේදී හරි මම මෙන්න මේ උපදේශයට අනුගත වෙන්න ඕන කියන මෙන්න මේ පුංචි බණේ යාට තේරෙන්න ඕන. උපදේශයට අනුගත වෙනවයි කියන බිනුදී පළවෙනි දවසේ කිව්වනම් ඒක කාටවත් කොහෙත්ම තේරෙන්නේ නැහැ. මොකද උපදේශයේ පරීක්ෂා කළ බලලා ඒ බලලා එන්නා වූ ප්‍රතිඵලයේ තුලයි බිනුදී උපදේශයේ සකස් විය යුත්තේ. එනිසා මෙන්න මේ ප්‍රශ්න අහනකොට මේ කමඨහන් සාකච්ඡාවට සම්බන්ධ වුණොත් පින්නදුනි මොනතරම් සරලව තමන්ගේ தત્ත්වය තමන්ට තේරුම් ගන්න පුළුවන්ද කියලා දැන් මෙන්න මේකට සම්බන්ධ වෙච්ච අය පිළිබඳ තොරතුරු මේකට සම්බන්ධ වෙච්ච අයටත් ඒ ආකාරයටම පාවිච්චි කරගන්න පුළුවන්. සම්බන්ධ නොවන අයටත් පින්නදුනි ඒ ආකාරයටම පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා තමයි බුදු පියාණන් වහන්සේ නැවත නැවත මේ මහරහතුන් වහන්සේලා වර්ග කළා නම් කළා ඒ අග්‍රස්ථානයේ තියලා මෙන්න මේ මහරහතුන් වහන්සේ මෙන්න මේට අග්‍රණී අග්‍රග අග්‍රයි මෙන්න මේ මහරහතුන් වහන්සේ මෙතනට අග්‍රයි කියලා මේ ඒ අග්‍ර කළා පින්නතුනි ඒ අග්‍රස්ථානයට අනුව තමයි ඒ අය උපෝද්යයන් වහන්සේලා විදියට ඒ උපෝද්යයන් වහන්සේලා විදියට මේ මහණ විනායව මේ බෙදලා දැම්මේ පින්නතුනි. ආරණ්‍ය ආකාරයට සකස් උනේ පිණිදු. අන්නේ විදිහටයි සාරිපුත්ත මහ රහතන් වහන්සේට මේකේ මූලික කාර්යභාරය ලැබලා මේ තමයි ශාසනේ අම්මා. මෙන්න මේ ශාසනේ අම්මා අම්මගේ කාර්යභාරය කරන්න ඕන. ඒක බාර දෙන්නේ පිණිදුනි සාරිපුත්ත මහ රහතන් වහන්සේ. බාර දීලා සාරිපුත්ත මහ රහතන් වහන්සේ අම්මා ළඟ ඉන්නව තව කුඩම්මලා ලොකු අම්මලා පුංචි අම්මලා පිණිදුනි දහස් ගාණක් රහතුන් වහන්සේලා ඉන්නව දහස් ගාණක්. ඒ අය අම්මගේ ගණේ රහතුන් වහන්සේ අම්මගේ ගණේ. ඒ අයට මේ තමන්ගේ මෞඛිරි ටික අනිත් අයට දෙන්න පුළුවන් අය පිනතුනි. ඒකයි අම්මා කියන්නේ. තමන්ගේ මෞඛිරි ටික තව කෙනෙකුට හරි දෙන්න පුළුවන් අන්න අම්මා කියන ගුණාංගයේ තියෙන පිනතුනි මේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ සම්බුද්ධ ශාසනයේ අම්මා. අන්න මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ සම්බුද්ධ ශාසනයේ තාත්තා පිනතුනි අම්මා නෙවෙයි. අම්මගේ ගුණාංග මොග්ගල්ලාන හඳුරුළඟ නැහැ. තාත්තගේ ගුණාංග සාරිපුත්ත මහ රහතන් වහන්සේ ළඟ නැහැ. අන්න එහෙනම් සාරිපුත්ත මහ රහතන් වහන්සේ කරන්නේ මොකද්ද? මේ පුංචි දරුවා මේ කුස තුල තියාගෙන මේ මාස 10 කොහොම හරි දඟල්ලා දඟල්ලා එළියට දාලා තව අම්මලා කුඩම්මලා පුංචි අම්මලා ආච්චිලා රාසියක් එක්ක මෙන්න මේ පොඩි එකාව හදා ගන්නවා.
පොඩි එකව හදාගත්තට වෙනුනේ ලෝකයට වැඩක් නැහැ. පොඩි එකාට ලෝකයා කරන්න තියෙන්නේ වියදම් කරන එක විතරයි. උගෙන් ප්‍රයෝජනෙකුත් නැහැ, උගෙන් මුකුත් ඇත්තෙත් නැහැ. ඌ අඬාඬ ඉන්නවා අසුචි ගොඩේ, කක්ක ගොඩේ අඬාඬ ඉන්න මිසක් උගෙන් කරදරයක් මිසක් වෙනුනේ උගෙන් ප්‍රයෝජනයක් නැහැ. ලෝකිකාගෙන් ප්‍රයෝජනයක් තියෙන හැබැයි කරදර අඩුයි. හැබැයි ඌ ඊට වඩා දරුණු. අන්න එතකොට දෙනවා තාත්තට පිළි. අන්න මොග්ගල්ලාන මහරහතන්. ඒතකොට සෝවාන් කළා යවනවා මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ. රහතුන් වහන්සේ ළඟට මොග්ගල්ලාන රහතුන් වහන්සේ ළඟ ඉන්නවා බාප්පලා, ලොකු අප්පලා, අපොච්චිලා අන්න දහස් ගාණක් ඉන්නවා. අන්න ඒ කණ්ඩායම් බාර අරගෙන දැන් රහත් කරකම් අරගෙන යනවා පිළි. උතනින් අදහස් කරන්නේ ඒ ඇයට සාරිපුත්ත මහ රහතන් වහන්සේ බණ කිව්වේ නැයි කියන්නේ. අතනින් අදහස් කරන්නේ අර ඇයට මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ බණ කිව්වේ නැයි කියන්නේ. පොඩි එකාටත් පින්නතුනි තාත්තගේ සෙනෙහසත් අවශ්‍යයි. ලොකු එකාටත් අම්මගේ සෙනෙහසත් අවශ්‍යයි. ලොකු එකත් අසරණ වෙන අවස්ථාවක් තියෙනවා. පොඩි එකාටත් හැබැයි ඉතින් එහාට ගිහිල්ලා යම් කිසි දෙයක් අවශ්‍ය වෙලාවක් තියෙනවා. එනං අම්මයි තාත්තයි දෙන්නම අවශ්‍යයි. නමුත් අම්මගේ සේවය අවශ්‍ය පුංචි කාලෙ පින්නදුනි 190ක් 95ක් වෙනකොට තාත්තගේ සේවය 105ක් 101ක් 2ක් වෙන්නේ. හැබැයි ලොකු වෙනකොට තාත්තගෙත් තමයි අවශ්‍ය වෙන්නේ. කාටවත්. ඔන්න සරල උදාහරණයක්. අන්න එහෙමනම් මෙන්න මේ භාවනා කළා භාවනා යෝගියක් පින්නදුනි ක්‍රමානුකූලව තමගේ කෙලෙස් සංසිඳනකොට කෙලෙස් සංසිඳන ප්‍රමාණයට සාපේක්ෂව තමන් මේ අම්මගේ සෙවණේ ඉන්න තත්වෙන් බැහැර වෙලා ඉවත් වෙලා දැන් පියාගේ සෙවණට යනවා. පියාගේ සෙවණට යන්න ටිකක් ධෛර්යයක් තියෙනවට. ටිකක් ධෛර්යයක් තියෙනවද පියාගේ සෙවණ ටිකක් සැරපරුස. මවගේ සෙවණ වගේ නෙමෙයි. අන්න එතකොට පින්නදුනි මෙන්න මේ සතර ඉර්ධිපාද. සතර ඉර්ධිපාද. ඔන්න දැන් තමයි මේ අයගේ මේ තේරුම් ගන්න අනාගාමි මාර්ගය වෙන්න පුළුවන්, අනාගාමි වෙලා වෙන්න පුළුවන්. හැබැයි එහෙම හිතාගෙන ඉන්නවා නම් අනාගෙනයි තියෙන්නේ කියලා දැනගන්න ඔන්න අනාගත්තත් කමක් නැහැ පින්නදුනි. අද කියන බණේ හැබැයි තේරෙනවා. අද බණ කියන්නේ මට තමයි කියලා තේරෙනවා නම් අන්න එයාට පින්නදුනි අද පුළුවන් තමන්ට නිවැරදිතට එන්න. අන්න අද පුළුවන් තමන්ට උපදේශ පිළිපැදියුත්තේ ඒදකින්ත දෙන්න පිළි. උපදේශ පිළිපැදියුත්තේ මොකද්ද මේ උපදේශය පිනදුනි? උපදේශය ආදුනික වෙන්න කියන එකයි. ආදුනික වෙන්න කියන එකයි පිනු. එවනම් අන්න එතකොට තවන්න පුළුවන් දැන් මෙන්න මේ යෝනිසෝ මනසිකාරේ පියවර පහ පිළිබඳව තමන් ආදුනික වෙනවනම් පිනදුනි යෝනිසෝ මනසිකාරේ පියවර පහ ආදුනික වීම තුළම තමන් අත්‍යන්ත ලක්ෂණයට ආධුනික වෙනවා. අත්‍යන්ත ලක්ෂණයට ආධුනික වෙනවා. ඔන්න ඕකයි පින්නදුනි මේ යෝනිසෝ මනසිකාරයස අත්‍යන්ත ලක්ෂණය. තේරුම් ගැනීම සඳහා, අවබෝධ කර ගැනීම සඳහා මේ පින්නදුන්ට පැවරිලා තිබෙනා වූ කාර්යභාරය. හැබැයි මේ කක්කත්ත දල නැපිනොදුනි මේ බණ ඇහිලා කල්පනා කරන අයට. ඒක හොඳට තේරුම් ගන්න මේ බණ කල්පනා කරන නෙමෙයි මේ බණේ දෙන්නේ උපදේශයක් පමණයි පින්නතුනි. උපදේශයේ අභ්‍යන්තරයේ සකස් වෙච්ච ප්‍රමාණයට අභ්‍යන්තරී හේතුඵල ධර්ම තුල තමන්ගේ தત્ත්වේ ක්‍රියාත්මක වෙන ආකාරය පෙන්눔 කරන තමයි පින්නතුනි. අර උදාහරණේ පෙන්눔 කරේ මේ පින්නදුන්න මේ පෙරේද තිබුණා වූ ඒ කමඨාන් සාකච්ඡාව නැවත වරක් ඔන්න රුවල් නැව කරක් කාලා කරක් ගාලා ආවායි පැත්තක් මේ පැත්තට. මොකද්ද මේ කිව්වේ? ඒ කමඨහන ඉදිරිපත් කළා ඒ නෝණ කලින් දවසේ දුන්නා වූ කමඨහනේ අති ගැඹුර නිසා පින්නදුනි මේ කමඨහනට නැවත පිළිතුරු දෙන්න මේ හිටියා වූ සමාධිය සමාය කණ්ඩායමට මොනම ආකාරයේ වූ හැකියාවක් තිබුණේ නැහැ. තමන්ගේ අභ්‍යන්තරයෙන් තොරතුරක් වාර්තා කළ දුන්නේ නැහැ එයාට. මේකට මට උත්තර දී ගන්න පුළුවන්. මොකද කලින් දවසේ නෝණ කරන ලද මුළු ප්‍රකාශනයේ සමස්ත ප්‍රකාශනයේම උඩු යටි කුරුක ලැබෙනදුනි වෙනත් ප්‍රකාශනයකුයි මෙතන සිද්ධුනේ කියන එකයි මේ අයට එලිපිටෙන් දකින්න පුළුවන්. ඒක ඒ ආකාරයටම එලිපිටෙන් දකින විදියට තමයි ස්වාමින් වහන්සේ ඒ නෝණගෙන්
හරස් ප්‍රශ්න ඇහුවෙත් මුලදී සාමාන්‍ය ඉච්චර ප්‍රශ්න අහන්නේ නැහැ. ඒ වෙලාවේ ප්‍රශ්න අහලා පැහැදිලිව මේ ධර්මතාවය ඉස්මතු කරගත යුතුයි කියන චේතනාවක් ස්වාමීන් වහන්සේ දෙයි මොහොතේ තියෙන්නේ නැති. ඒ ප්‍රශ්න නැත්තං ඉදිරිය ඇහෙන්නේ නැහැ. මොකද සාමාන්‍ය ප්‍රශ්නයක් අහලා බාගෙට උත්තරේ දෙන්න බැරි වෙන දැනදී ඒක අනිත්‍යයට යොමු කරන එකයි ස්වාමීන් වහන්සේගේ සාමාන්‍ය ක්‍රමය වෙලා තියෙන්නේ. උත්තරේ දෙන්න කලින් අනිත්‍යයට බාර දෙනවා. මේකෙම නෙමෙයි උත්තරේ ඇදලම ගත්තා. ඊයේ දිනේදී ඔබ කිව්වා ඔබේ භාවනාව හරහා ඔබ විශාල කලකිරීමකට පත් වුණා. ජීවිතේ එපා වෙන මට්ටමට කලකිරලා ඔබ හිටියේ. දැන් අද ඔබ කියනවා මගේ කලකිරීම දැන් නැහැ. කලකිරීම නැති වුණා මේ භාවනාවෙන් පස්සේ. අනේ මේ භාවනාව පස්සේ කලකිරීම නැති වුණා. හැබැයි භාවනා අත්දැකීම කියනකොට පින්නදුනි ඒ නෝන කියන්නේ මට මුකුත්ම දැනගන්න තිබුණේ නැහැ. මුලින් කියන්නේ ඇත්තර මට මුකුත්ම දැනගන්න තිබුණේ නැහැ. උදාහරණ කියනවා මට ආස්වාසය නැහැ. මට සද්ද නැහැ. මට වේදනා කලිනුත් තිබුණේ නැහැ. මට කිසිම දෙයක් නැහැ. මට තිබුණේ සිතුවිලි පමණයි. හැබැයි කමඨහනේදී සිතුවිලිත් එකක්වත් ඉදිරිපත් කරන්නේ නැහැ පිටු. අන්නේ නිසා ඒක මේ පිටුන් අහලා බලන්න හොඳට අද දවස තුල YouTube ජාලයට මේක එන්න පුළුවන්. මේ මොහොතේ ප්‍රකට වෙලා තිබෙනා උතරතුරු අනුව මේ මහත්තුරු වැඩි කරાવી. හැබැයි ඉතින් දවසේ කොයි වෙලාවෙද කියලා මේ ස්වාමීන් වහන්සේ දන්නේ නැහැ. ඒක ඉතින් හේතුඵල ධාම තුල තමයි වෙන්නේ මේ පිටු. අන්න එතකොට පින්නදුනි ඒ දෙන්නා වූ කමඨහන ප්‍රකාශ කරන මුල මට්ටමේදී තිබෙන්නා වූ තොරතුර මොනම ආකාරයේවත් කෙනෙකුට තේරුම් ගන්න බෑ. තේරුම් ගන්න නම් මේ අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය මේ කොහොමද චිත්ත සංස්කාරය කොහොමද කාය සංස්කාරය කොහොමද වචී සංස්කාරය වැඩ කරන්නේ කියන එක පිළිබඳව පුල්ලුල් භාවනා අධ්‍යක්ීමක් අභ්‍යන්තරයේ තියෙන්න ඕන පිළිදෙ. පුල්ලුල් භාවනා අධ්‍යක්ීමක් අභ්‍යන්තරයේ තියෙන්න ඕන. අභ්‍යන්තරීක සකස් වෙලා තිබුණ නිසා තමයි පිළිදුනේ. අන්න ඒ වෙලාවේදී අර මේකට මොන සම්බන්ධයක් නැති ඒ කමඨාන් සාකච්ඡාවේ කමඨාන් ඉදිරිපත් කිරීමේ අපේක්ෂාවන් ිට මහත්තයා බෑ මුලදී කිව්ව මට ඉන්න හම්බෙන්නේ නැව කාර්යාලයේ කරන ගමන විකරණ කියලා. හැබැයි කොහොමාරි අවසානයේ දක්වායි මහත්තයා හිටියා. සෑහෙන වෙලාවක් මෙන්න මුලින් අර නෝනගෙන් ප්‍රශ්න අහනව පින්නදුනි බලන්නේ ප්‍රශ්න අහන්න ඒ මහත්තයා ගත්තු ඇප්‍රෝච් එක ආරම්භයේ ප්‍රශ්නෙන් ප්‍රශ්නේ මාරු කරගෙන ඒ ප්‍රශ්නෙන් ප්‍රශ්නේ ඉස්සරහට ගිය ආකාරය අනෙකුත් සමාධිය ගන්න මුල මහත්තුරු නෝල්ල ඊට පස්සේ සම්බන්ධ වුණා ඒ නෝනත් එක ඒ අය කොහොමද ගත්තු ඇප්‍රෝච් එක කියලා පින්නදුනි බලන්න පැහැදිලිව මෙන්න වෙනසේ ප්‍රමාණය පින්නදුනි ඔන්න වෙනසේ ප්‍රමාණය ඒ වගේම පින්නදුනි එතනම තිබුණු ඊළඟ කමඨාන් සාකච්ඡා ඒ කමඨාන් සාකච්ඡාවේම මුල අවස්ථාවේදී ඒ කමඨාන ඉදිරිපත් කරේ අන්නර ප්‍රශ්න ආපු මහත්යයි. ඒ මහත්යයි ඒ කමඨාන ඉදිරිපත් කළේ වුණාට පස්සේ පින්නදුනි ඒ කමඨාන පිළිබඳව ස්වාමීන් වහන්සේ යම් යම් ප්‍රශ්න කිහිපයක් අහලා කවුද දැන් මේක සාකච්ඡා කරන්න මේ මහත්යත් එක්ක කියලා අහන උනොදුනි කවුරුවත් එකපාරට ඉදිරිපත් උනේ නැහැ. විනාඩියක් දෙකක් විතර යනකොට මේ මහත්තයා ඇහුවා මෙතන ඉන්න මහත්තයයි අදිසීල කණ්ඩායමේ මහත්තු මෙතන ඇවිල්ලා හිටියා. ඒ මහත්මයා දිතාම මෑතකදී මේ භාවනාව පටන් අරගෙන දැන් මේ කණ්ඩායමේ දෙන අදිසීල මට්ටමේ ඉන්නේ. ඒ මහත්තයා කමනාත් එදා අවසාන වශයෙන් දුන්නා. ඒකත් දැන් එනකොට YouTube එකේ වෙනම එවි. ඒකේ වෙනම ධර්මතා තිබෙන පිළිදෙණි. මේ හැමතැනම තිබෙනා වෙන වෙනම ධර්මතා කොහොමද දැනගන්නේ කියලා මේ කියන්නේ පින්නදුනි. ඒසා පින්නදුනි මේ වුණේ ධර්මතා අවබෝධ කරගන්න තරම් මට්ටමට තරම් තමන්ගේ කෙලෙස් සංසිඳිලා මේ තමන්ගේ අරමුණු සංසිඳිලා නැති ආඩ පින්නදුනි හොඳට තේරුම් ගන්න මේ බණ අහන්න එපා පින්නදුනි. මෙතනින් හරි මේ බණ අහන්නේ නැතර කරන්න යයි. ඇව්වොතින් අමාරු වෙටෙනු. කෙලෙස් සංසිඳිලා තියෙනවනම් තමන්ගේ අරමුණු සංසිඳිලා තියෙනවනම් මේ කියන දේ පිනදුනි ඇහුවට කමක් නැහැ. හැබැයි ඇහුවට තොරතුරු හම් වෙන්නේ නැහැ. අභ්‍යන්තරයේ තමන්ගේ කොහොමද එක බාරගන්නේ කියන්නේ අභ්‍යන්තරයේ තිබෙනා වූ හේතු ප්‍රත්‍යනුයි. අභ්‍යන්තරයේ කියන්නේ පිනදුනි අටමස්න ආහාර නෙමේ ඇඟ ඇතුළේ නෙමේ. ඒක තේරුම් ගන්න ඕන. ඒක තේරෙන්නේ නැත්තම් මේ බණ අහන්න බෑ කාටවත් දැනගෙනකොට. ඔන්න එතකොට පිනදුනි අන්නේ මහත්යරි ගවම එහෙනම් ඔය මහත්යම දිහත් වෙනවද මෙතන කියලා අන්නේ මහත්ය මයික් ගැරෙන
බය නැතුව දාලා බලන්න පිනුදුනි. අන්නේ ඒ පළවෙනි මහත්යාගේ පළවෙනි කමටහන ගැනයි පිනුදුනි මේ කියන්නේ. මේවයි තියෙන ධර්ම කරුණු හොයන්න එපා. ධර්ම කරුණු තමයි අහු වෙන්න ඕන. ස්වාමින් වහන්සේ මොකද්ද කියන්න හදන්නේ කියන එක විතරක් තමන් ප්‍රශ්නාර්ථයෙන් දාගන්න. ඇයි ස්වාමින් වහන්සේ මේකව මෙච්චර ස්ට්‍රෙස් කරන්නේ? ඇයි මේ ස්වාමින් වහන්සේ මේකම මෙච්චර පරීක්ෂා කළ යුතුයි කියන්නේ? ඇයි මේකම නැවත නැවත පරීක්ෂා කළ යුතුයි කියලා තමන් තමන්ගෙන් අහන්න. මෙන්න මේ අද දිනේදී දුන්නා වූ උපදේශය ඒකයි පිළිඳ ඒකයි ආධුනික වෙනවා කියන්නේ. ඒක ආධුනික වෙනවා කියන්නේ මෙන්න මේ ඉහළ මට්ටමේ ඉන්නා වූ යෝගාවචන සිල් දෙනා අද තමන්ගේ අර දීලා තිබෙනා වූ ප්‍රශ්න 20 එයාකටම දැන් ප්‍රශ්න 22ක් වෙලා තියෙනවා. ඊට අමතරව ආධුනිකගේ ප්‍රශ්න දෙකත් එක්ක තව 24ක් කියලා මෙයා කියાવી. කොහොම හරි වෙන සමහර අය ප්‍රශ්න 50කටක් සමහර අය වෙන ප්‍රශ්න 100 ගණන් 200 ගණන් හැදිලා ඉති. ඒ සියල්ලටම එහා කියලා බිනදුනි. මෙන්න මේ ප්‍රශ්නේ මීට පෙරත් කියලා තියෙනවා මෙයාට දාගෙන නැත්තම් පිනදුනි. ඇයි මේ කියන දේ මේ විදියට මෙව නැවත නැවත දේශනා කරන්නේ? ඇයි ස්වාමින් වහන්සේ මේකම මේ ආකාරයෙන් පරීක්ෂා කළ යුතුයි කියන්නේ? ඇයි ස්වාමින් වහන්සේ මටම අද බණ දේශනා කරන්නේ? කොහොමද ස්වාමින් වහන්සේ මගේ මේ தත්වෙම දැනගත්තේ කියලා අන්න තමන් තමන්ගෙන්ම අහන්න පිළි. මේ බණ ඇහෙන අය ගෝචර නම් පින්නදුනි, ඒ ගෝචර සීල දනට දැන් වෙනකොට පැහැදිලි අවබෝධයක් ඇති. අද බණ කියන්නේ මටයි හාමුදුරුවෝ. අද බණ කියන්නේ මටයි. අද නම් බණ කියන්නේ හාමුදුරුවෝ මගේ හිත බලලයි මටමයි අද බණ කියන්නේ කියලා මේ කී දිනුට මේ වෙලාවේ මෙන්න මේ ස්වාමින් වහන්සේගේ හොල්මන මැවිලා පේනවාද කියලා බලන්න පිළි. මේ බණේට වඩා මේක නේද තමන් තුල ද යන්නා වූ මානසිකාරය බලන්න පිළි. බණ පටන් ගත්ත ඉඳලා නැවත නැවත අද දිගින් දිගටම මට නේද මේ බණ කියන්නේ කියලා මේ මානසිකාරය නේද යන්නේ කියලා බලන්න පිනුදුනි. අන්න ඔක්කයි ওই මානසිකාරය හොයාගන්න මාර්ගය පිනුදුනි. අවතීර්ණ වෙන්න තියෙන තැන. මේක ලේසි නෑ පිනුදුනි. මේක ලේසි නෑ. හැබැයි ඉතින් මේක නොකල හැක්කක් නෙවෙයි. මේක නොකල හැක්කක් නෙමෙයි. මේක අනන්තවත් බුදුරු කළා දෙනවා. අනන්තවත් මහරහතුන් වහන්සේලා කළා තියෙනවා. අනන්තවත් බුදුවරු කළ දිනවා. අනන්තවත් මහරහතුන් වහන්සේලා කළ දිනවා. එහෙනම් ඒ වැඩේම තමන් කරන්න. නැවත නැවත මොකද වෙන්න ඕන? නැවත නැවත ආධුනික වෙන්න ඕන. නැවත නැවත ආධුනික වෙන්න ඕන. අන්න එතකොට පේනවා පින්නදුනි, ආධුනික වෙනකොට කොහොමද තමන්ගේ මෙන්න මේ වෙනස් වීම සිද්ධවන්නේ කියලා. කොහොමද වෙනස් වීම මේ කෙලෙස් සංසිඳෙන්නේ කියලා පින්න. ආධුනික වෙනවා කියන්නේ බිනදුනි, ඒක තමයි සම්මුතික වශයෙන් කියන්නේ මේ නියතමානී වෙනවා, මුල්ලට යනවා, ආරම්භයට යනවා. අන්න ඇලීම් ගැටීම් නැහැ, තෝරා ගැනීම නැහැ, තෝරන දෙයක් නැහැ. මොකද තෝරන්න නම් බිනදුනි දැනගෙන ඉන්න එපාය. මේක බණ්ඩක්ක, මේක බෝංචි කියලා දන්නේ නැත්තම් බිනදුනි තේරිල්ල එතනින් ඉවරයිනි. එහෙනම් බණ්ඩක්ක කියලා දැනගන්න තාක්කල් බිනදුනි තෝරන්න වෙනවනි. බෝංචි කියලා දැනගන්න තාක්කල් තෝරන්න වෙනවනි පින්නතුනි. එහෙනම් බණ්ඩක්ක වුණ කෙනාට බෝංචි වෙන්න බෑනේ එතකොට. බෝංචි වෙන කෙනාට බණ්ඩක්ක වෙන්න බෑනේ. ওই දෙක දැනගෙන පිළිදුනොදි දෙක දෙවිදියකට වෙන්න ඕන කියලා. එහෙනම් ඔන්න ওই දෙක දෙවිදියකට වෙන්න ඕන කියන එක දැන නොගෙන පිළිදුනො වෙන්නේ ගිය දවසට ගැටලුව විසඳෙනවනි. එහෙනම් ඒකකින් අදහස් වෙන්නේ නෑ පින්නතුනි බණ්ඩක්ක දෙකට තුනට කල්ලා බෝංචි වෙන වගේ, බෝංචි කඩන වගේ උහුදි වෙනවා කියන්නේ. දැන් බෝංචි ටිකක් අරගෙන පිහියෙන් කපාගෙන කපාගෙන යනවා කියලා අදහස් වෙන්නේ නැහැ පිටු. හැබැයි පිහියෙන් කපලුවෙලා බලන්න වෙනසක් තියෙදි කියලා. බණ්ඩක්වත් අතින් කල්ලුවෙලා බලන්න වෙනසක් තියෙදි කියලා. ඉන්නේ එකයි බලන්න තියෙන්නේ. අන්න එතකොට දැන් තමයි තේරෙනවා මේ ඇයි මම ආධුනික වියුත්. ඇයි මම ආධුනික වියුත්. ඇයි යෝනිසෝ මනසිකාරයේ පළවෙනි එකටම යයි? ඇයි හැමදාම බණ ඇසියුත්? ඇයි හැමදාම බණ ඇසියුත්? ඇයි ආර්ය මාර්ගයේ තුලම සිටියුත්තේ පිණි? ඇයි ආර්ය මාර්ගයේ තුලම සිටියුත්තේ? ඔන්න ඔය ප්‍රශ්න තමයි බිනුදුනි දැන් වෙනකොට මේ අය තමන්ගෙන් අහගන්න. ආර්ය මාර්ගයෙන් එළියේ මට පුළුවන් වෙයිද මැරෙන්න ආර්ය මාර්ගයේ තුල? ආර්ය මාර්ගයෙන් එළියට ගිහිල්ලා මට පුළුවන් වෙයිද මැරෙන්න ආර්ය මාර්ගයේ තුල පින්නතු?
ප්‍රශ්නේ තේරෙන්නේ නැහැ පැහැදිලිවම. ආර්ය මාර්ගයෙන් එළියට ගිය මට පුළුවන් වෙයිද ආර්ය මාර්ගය තුල මැරෙන්න පිණිස? දැන් ආර්ය මාර්ගය තුල මැරෙන්න නම් පිණිසුනි මොකද වෙන්න ඕන? ආර්ය මාර්ගය තුල මැරෙන්න නම් මොකද වෙන්න ඕන? මට දැනීමක් තියෙන හැම මොහොතකම මම ආර්ය මාර්ගයේ ඉන්න ඕන නේද? මට දැනෙන හැම මොහොතකම ආර්ය මාර්ගේ නැත්තම් පිනුදුනි මම කොහෙද ඉන්නේ? අර පළවෙනි ගබඩාවේ නේද? පළවෙනි ගබඩාව අදුක්කම සුඛේ නේද? අදුක්කම සුඛේ නම් ඒක නිට්ටයයි නේද? නිට්ටය නම් එතන භවයක් තියනවා නේද? එහෙනම් උත්පත්තිය තියනවා නේද? එහෙනම් ඒ උත්පත්තිය ඒ රූපයට අදාළව ලැබෙනවා නේද? ලැබෙනව නම් පින්නදුනි දැන් කාමාවචරින් නිදහස් වෙනවද? සතර අපායෙන් නිදහස් වෙනවද? ඔන්න සරලව තමන් අහන්න මේ නිත්‍ය සංඥාව තුළ ඉඳලා සතර අපායේ නිදහස් වෙයිද කියලා දැන් තමා තමන්ගෙන් අහන්න පුළුවන්. සතර අපායේ නිදහස් වෙන්න පුළුවන් తాවකාලිකව නිත්‍ය සංඥාව තුළ ඉඳලා. හැබැයි පින්නදුනි ඒකත් වඩන්න ඕන. ඒකත් වඩන්න ඕන ඇතුළේ යන්නේ නිත්‍ය සංඥා වේලාවේ ගන්න පුළුවන් වෙන්න ඕන. ඒකයි මේ විතක්ක ਵਿਚාර බවට පරිවර්තනය කරගන්න පුළුවන් වෙන්න ඕන. විතක්ක ਵਿਚාර වලින් එහා ගියා වූ ප්‍රීතියක් බවට පරිවර්තනය කරගන්න, ඉතිනින් එහා ගියා වූ සුඛේ බවට පරිවර්තනය කරගන්න, ඉතිනින් එහා ගියා වූ අදුක්කම සුඛේ බවට පරිවර්තනය කරගන්න. ඔන්න මෝහය වෙනස් වෙලා යන ආකාරය පිළි. මෝහයම තමයි, කොයි පරිප්පුම තමයි. හැබැයි පරිප්පු අතටගත්තු පරිප්පු ටික නෙමෙයි, වතුරට දැම්මම වතුරට දාපු පරිප්පු ටික නෙමෙයි, හොදල ඉවරවඩ හොදල ඉවරච්ච පරිප්පු ටික නෙමෙයි, කිරි ටික මිරිස් ටික දාලා ලුණු ටික දාලා කලවම් වෙනකොට කලවම් වෙච්ච පරිප්පු ටික නෙමෙයි, ලිපේ තියලා හොද්ද රත් වෙන පටන් ගන්නකොට රත් වෙච්ච පටන් ගත්ත එක නෙමෙයි, පින්දුනි රත් වෙලා තැම්බෙනකොට උඩ ගෝ ගෝ ගාලා නටනකොට, හැබැයි එතන නෙමෙයි ඒක නටලා ඉවරලා බානකොට බාපු එක නෙමෙයි, හැබැයි කනකොට පින්. ඔන්න පරිප්පුව වෙනස් වෙන ආකාරය ගත්තොත් ඇති වෙන මොකුත් උන්නේ. භාවනාවත් පින්නතුනි ඊළඟ ඒ විදිහට වෙන්න ඉපයි. ආරම්භක භාවනාව ඒ විදියට තිබ්බනම් අවසානයේත් ඒක නම් තියෙන බින්දුනි. පෑයක් නෙමෙයි, පෑය දෙකක් නෙමෙයි, පිටුනේ දවසක් එක දිගට භාවනා කරත් නුනැගිට වැසිකිලි නොගිය වතුර නොබී මොකද්ද ඵලෙ? මොකද්ද ප්‍රතිඵලෙ? කොහෙද සෝවාන් ඵලෙති? කොහෙද සතර අපාය නිදහස? කොහෙද නිවනක් තියෙන? කොහෙද භවයෙන් නිදහස් වෙලා? කොහේද කෙලෙස් සංසිඳෙන්නේ? අන්න කෙලෙස් සංසිඳෙන්නම් පින්නතුනි නැවත නැවත දැන ගැනීම නැති කරන්න ඕන. දැන ගැනීම නැති කරන්න ඕන. එහෙනම් දැන ගැනීමේ එහාට ගියාම තමන්ට තේරෙනවා මෙන්න මේ දැනීමක් තියෙනවා. දැනීමක් තියෙන බවට දැනීම දන්නේ නෑ පින්නතුනි. දැනීම දන්නේ නැති බවට දන්නා බවට සංඥාවක් තියෙනවා. එහෙනම් එහෙම සංඥාවක් තිබිච්ච බවට සංඥාවක් තියෙනවා. උන්න පින්නතුනි මෙන්න මේ ප්‍රඥාප්තියයි මෙන්න මේ සම්මුතිය, එහෙම නැත්නම් මේ අසම්මුතියයි සම්මුතිය අතර වෙනස් වෙන ආකාරය. ප්‍රඥාප්තිය නැත්නම් සම්මුතිය මේ අසම්මුතිය බවට පත් වෙන තැන පින්නදුනි මෙන්න මේ කෙලෙස් වල බලේ මොන්න තරම්ද කියලා දැන් තමන්ට තේරෙන්නේ. කෙලෙස් කියන්නේ පින්නදුනි මෙන්න මේ උපාදානය, නැත්නම් මෙන්න මේ තමන්ගේ මතකය. තමන් කල්පනාව කියන්නේ, විඥානය කියන්නේ, ඕන නමක් දැන් දාලා බලන්න කොයි නමේ දැම්මත්නේ නමෙන් ගොඩ යන්න බෑ. ප්‍රඥාව වර්ධනය වෙනවා පින්නදුනි. ප්‍රඥාව පහළ වියක්කේ ඒ මොහොතේ පමණයි. ඒ මොහොතේ ප්‍රඥාව පහළ වෙන්නම් ප්‍රඥාවට කලින් පැනගෙන ඉන්නා වූ මතකය අයින් වෙන්න ඕන. මතකය අයින් වෙන්නයි පින්නදුනි ආදුනික වීත්‍ය.
ඔන්න ආධුනික වෙන්නම් පිනදුනි මෙන්න මේ මැද මාවතට එන්න ඕනයි කියන්නේ මේක ලේසි බණක් නෙමෙයි පිනදුනි මේක තව විස්තර කරන්න වෙයි තව අවුරුදු ගාණක් මේක මෙයාකට ඒ සඳහා වෙන වෙන මාර්ග හරහා වෙන වෙන ක්‍රම හරහා අලුත් අය වෙනුවෙන් භාවනා ක්‍රම උපක්‍රම දෙන්න වෙයි පිනදුනි ඒව මේ ස්වාමින් වහන්සේ අතින් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් මේවට උපක්‍රම දීලා තියෙන ඕනතරම් මේ අවුරුදු දෙකම හරතේසේ ඒ උපක්‍රම දැන් මේ අදාළයට දැන් ගලපලා ගන්න පුළුවන් පින්නතුනි. ඔන්න ඔය විදිහට ක්‍රමානුකූලව අරමුණු සංසිඳිලා තියෙනවා නම් පින්නතුනි. මේ බණේ අදාළයි එතකොට මේ දවස් දෙකක් භාවනා වාරයක් දෙකක් කළත් අරමුණු සංසිඳීමක් කියන එකක් තියෙනවයි කියන එක පිළිබඳව Tamanට පොඩි හෝ දැනීමකට ඇවිල්ලා තියෙනවා. අරමුණ දිගට තියෙන්න පුළුවන් කියන්නේ කෙටියට කියන්න පුළුවන් කියන්නේ බුදු පියාණන් වහන්සේ දේශනා කරේ විහිළුවක් නෙමෙයි බුදුවරයා විහිළු කළා නෙමෙයි මේකේ ඇත්තක් තියෙනවා කියලා Tamanට නිකන් හෝ විහිළුවට හෝ තේරුණා නම් පින්නතු විහිළුවට හෝ Tamanට තේරිලා තියෙනවා නම් ඒ කියන්නේ තමන්ගේ අභ්‍යන්තරේ බාර අරන් තියෙනවා නම් බුදුවරයෙක් තමයි මේව දේශනා කළ දිනේ මේව නම් විහිළු නෙමෙයි මම මේවත් එක්ක විහිළු නොකළ යුතුයි කියලා අන්න එයාට තේරෙනවා පින්නතුනි ඇයි ආධුනික විවිත්තේ කියලා. ඇයි ආධුනික විවිත්තේ එහෙනම් පිළිඳුනේ අනිත්‍යයට ආධුනික වෙන්නයි කියලා උපදේශ දෙන එක නෙමෙයි කළ යුත්තේ තමන් ආධුනික විවිත්ත වීමයි කළ යුත්තේ පිළිඳුනේ. තමන් ආධුනික වෙන්නයි බැරි මේ උපදේශ දෙන අය අනිත්‍යයට උපදේශ දෙනවා පිළිඳුනේ තමන් ආධුනික වෙන්නේ නැහැ. එහෙනම් කාටද අද බණ ගුණිය කියන එක දැන් මේ අය බලන ඇති ඇයි මේ හැමදෙරු අද මට බණ කිව්වේ කියලා. ඇයි මේ හාමුදුරුවද මට බණ කිව්වේ මේ ලෝකේ බණාන අය දහස් ගාණක් ඉන්නවනේ මේ හාමුදුරුවන්ගේ දහස් ගාණක් අයින් කළා ඇයි මට බණ කිව්වේ කියලා බුදු කෙනෙකුට පිනතුණු වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ බුදු හාමුදුරුව හැම ධර්ම දේශනාවකදීම දේශනා කරේ නැහැ දෙන්නෙකුට එක ධර්ම දේශනාවක් දේශනා කරේ එක්කෙනාටයි ඒ මොහොතේ පිනතුණු ඒ බණයි මෙයාටත් ඇහෙන්නේ ඒක Tamanට ගෝචර වෙන්නේ නැහැ අදාළ වෙන්නේ නැහැ විශේෂ වෙන්නේ නැහැ තමන්ගේ මේ කෙලෙස් සංසිඳු නැත්තං එමට වඩා කෙලෙස් සංසිඳුන කියන බින්දුනි පංචේන්ද්‍රයන් වර්ධනය වෙච්ච තැනයි පංචේන්ද්‍රයන් වර්ධනය වෙච්ච තැනයි බින්දුනි මේ ඉදිදීපාද වර්ධනය වෙන්න පටන් ගන්නෙ එහෙනම් මෙන්න මේ බණ අදාළ වෙන්නේ බින්දුනි මෙන්න මේ ඉදිදීපාද වර්ධනය වෙන්න පටන් අරගෙන තියන අයටයි බින්දු මේ බණ අදාළ වෙන්නේ නැහැ පංචේන්ද්‍රයන් යම්කිසි ප්‍රමාණයට වර්ධනය වෙලා ඒ හරහා පංච බල වර්ධනය වීම ආරම්භ වෙලා පංච බල පංච ඉන්ද්‍රියන් නැවත නැවත හුවමාරු වෙමින් හුවමාරු වෙන බවට තොරතුරු තම ළඟ තිබෙන්නා වූ සෝතාපට්ටි අංග නිරන්තරයෙන් තම නොදකින කිසිම කෙනෙකුට මේ බණිය අදාළ වෙන්නේ නැහැ පිළි. සෝතාපට්ටි අංග නිරන්තරයෙන් අද්දකින සෝතාපට්ටි මාර්ගයේ අංග හතර තුල තමා ඉන්න බව තමා තමාගේ කල්යාණ මිත්‍රයා කියලා තීරලා නැත්තම් පිනදුනි මේ බණේ අදාළ වෙන්නේ නැහැ හොඳට තේරුම් ගන්න පිනදුනි. ඒ තරම් ගැඹුරු බණක් පිනුදුනි සරලුනේ නෑ මොකද සරලුනේ කියන්නේ මේක නැවත නැවත ආධුනික වෙන්න ඕන පිනුදුනි ආධුනික වෙනවා පිනුදුනි කියන්නේ බණ සරල නෙමෙයි පිනුදුනි බණේ ගැඹුර මොකද පැයකින් දැනගත්තු දේ මෙයාට දැන් කියනවා විනාඩියකින් දැනගන්න කියලා ඔන්න සරලව කිව්වනම් කියන්නේ එච්චරයි කලින් පැයක් පාවිච්චි කළා තප්පර 3600කදී දැනගත්ත දේ දැන් කියනවා තප්පර 60කදී දැනගන්න කියලා. තප්පර 3600කදී අවබෝධ කරගත්තු දේ තප්පර 60කදී අවබෝධ කරගන්න කියලායි පිනුදුනි. බණේ සරල වෙලයි කියන අයට මෙන්න දැන් ඇහෙන්නා වූ බණේ தත්ත්වය. මීට පෙරවම තප්පර 3600ක් උත්සාහ කරා මේක අවබෝධ කරගන්න දැම්මට පුළුවන් වෙන්න ඕන තප්පර 60කදී මේක අවබෝධ කරගන්න කියලා. තේරුණා නම් පිනුදුනි අන්න එයාගේ කෙලෙස් සංසිඳලා දෙනවා ඒ මට්ටමට මේ වචනේ මේ විදිහට කියනකම් Tamanට තේරුණේ නෑ නේද කියලා දැන් පිළිගත්තම පිනුදුනි අන්න එයා නිහතමානී වෙනවා අන්න එයා මේ මොහොතේ ඉඳලා පිනුදුනි ආධුනික වෙනවා අන්න එයා මේ මොහොතේ ඉඳලා ආධුනික වෙනවා එතකොට එයා පිනුදුනි මේ බණ අහන්නේ නෑ අනිත්‍යයට උගන්වන්න එතකොට එයා බණ අහන්නේ පිනුදුනි Tamanගේ නිවන වෙනුවෙන් අන්නේකයි වෙනස මේ බණේ අද මේ බණේ කියෝනේ පිළිඳු නැවතවරක් තේරුම් ගන්න කාලය නම් ගිහිලා තියෙනවා විනාඩි 20කට විතර ආසන ප්‍රාණයක් වැඩිපුර ඒත් කරන්න දෙයක් නැහැ තවත් විනාඩි දෙකක් ගන්න වෙනවා කියන එක මේ මොහොතේ ප්‍රකට වෙලා තියෙන්නේ මොකද්ද මේ ප්‍රකට වීම මේ බණේ පිළිඳුනි මේ වෙනුවට ආර්ය මාර්ගයේ
නිරන්තරයෙන් ඉන්න අය සඳහා පමණයි. එයා දවස් දෙකක් වෙන්න පුළුවන් මෙතෙන්ට ඇවිල්ලා, මාසයක් දෙකක් වෙන්න පුළුවන්, අවුරුදු දෙකක් තුනක් වෙන්නත් පුළුවන්. මේ බණ ඇහෙන කලින් තව අවුරුදු 20ක් 30ක් 50ක් 30ක් එයා හිතන විදියට ආර්ය මාර්ගයේ ඉන්නවා කියලා හිතාගත්තොත් වෙන්නත් පුළුවන්. හැබැයි මේ මොහොතේදී මේ බණ ඇහිම අරා එයාගේ චිත්තක්ෂණය වෙනස් වෙනවා නම්, එයා හිතනවා නම් මම මෙතෙක්කල් ආදුනික වුණේ නැහැ, මේ මොහොතේ ඉඳලා නම් මම ආදුනික වෙන්න ඕන, අද බණ කිව්වේ මටයි මේ ආම්දුරු කියලා අවුරුදු 40ක් මම බණ ඇහුවට මදයි මට බණ ඇහුනේ කියලා තේරුණා නම් පිළිඳුනි, අන්න එයාට සංසාරයෙන් ඈතර වෙ මෙතන දිනවා. එයාව මේ ලෝකේ ආපහු මේ සතර පාඩ ගෙනිලා ඒ හරහා නැවතරක් උත්පත්ති ගොඩ ගන්නම්. මේ ලෝකේ මොනම මාර්ගකටවත් පුළුවන් වෙන්නේ නැහැ. උප්පරිමුණුත් පුළුවන් වෙන්නේ යාට උත්පත්ති හතක් දෙන්න පමණයි පිළිඳුනි මාර්යාට. අනිත් සියලු මාර්යෝ පරාදයයි ඉස්සරහා. කෝ එයා එක දක්වා අඩු කරනවා, එකක් ඉවර කරගන්න යාට පුළුවන්කම තියෙනවා. හැබැයි මේ මොහොතේ අනුගත වෙන්න ඕන මම ඇයි ආදුනික විය යුත්තේ, මම ඇයි ආදුනික වෙත්තේ, මම ඇයි ආදුනික වෙත්තේ, මම ඇයි ආදුනික වෙත්තේ, කොහොමද මම ආදුනික වන්නේ, කොහොමද මම ආදුනික වන්නේ. කලින් ආදුනික වෙන්නේ දෙකක් දීලා තියෙන පිනුදුනි වෙනම. ඒ දෙක පැත්තක අධේකේ තියෙනවා මම ආදුනික වීමකුයි දැන් කතා කරන්නේ. ඇයි මම ආදුනික වෙත්තේ, කොහොමද මම ආදුනික වන්නේ, ඇයි මම ආදුනික වෙත්තේ, කොහොමද මම ආදුනික වන්නේ. මෙන්න මේක මුමුණ ගන්න පින්නදුනේ මේ බණ ඇහුණා වූ සියලු දෙනාට. ඒ හරහා තමන්ගේ සංසාරයේ ත්‍රිවිමේ ගමන වළක්වන්න, මේ ලෝකේ මොනමාරෙක්වත් නැති කරන්න, මේක ඇහුනේ නැත්තම් මේ විදියට හැබැයි තමන්ගේ සංසාරයෙන් ඈතු කරන්න, එතර කරන්න, මොනම බුදුරෙක්වත් නැති බව තේරු ගන්න. ඒ හරහා මේ පිළිඳුන පැය එකහ මාරකට ආසන කාලයක් බණ කියලා තියනවාද වැඩිපුරම කියුණා වූ මේ බණේ. මේ මොහොතේ මේ ස්වාමීන් වහන්සේ වැඩවාසය කරන මේ අග්ගුණාරණ සේනාසන කුටිය තුළ තිබෙන්නා වූ ඔරලෝසුලණු වේලාව. ඒ නිසා මේ සියලු දෙනාට තවත් වැඩ නිසා මේ කාර්ය මෙතනින් නතර වෙනවා. පැය එකවට ආසන කාලයක් තිස්සේ තමන්ගේ ප්‍රඥාවර්ධන නැත්තා දිබ්බසෝය දෙවිරුන්ටත් අති පුදුම බණක් අදහුණු බවට, ඒ අය උඩපයින බවටයි තොරතුරු මේ මොහොතේ වාර්තාවන් විනෝදිනි. මෙහෙම බණක් එයටත් මේ භවයේදී තව වැහිලා තිබුණේ නැහැ පිනුදුනි. මේ ස්වාමින් වහන්සේ හරහා මෙහෙම බණක් ඇහෙලා තිබුණේ නැහැ එයාට. මෙන්න මේ බණේ අද එයාට වැදගත් වෙලා තියෙන බවට තොරතුරු වාර්තා වෙනවා. ඒ වගේ ලෝකේ පුරාට ඉන්නා පිනුදුන් Skype YouTube තාක්ෂණය හරහා Hangout තාක්ෂණය හරහා මේකට සම්බන්ධ වුණා. හැබැයි Facebook නැති නිසා මේ දවස්වල එයාට සම්බන්ධ වෙන්න බැරි වුණා. ඒ පාඩුව ඇති නමුත් කරන්න දෙයක් නැහැ. කුසල කුසල හරහා හැබැයි නැවතරත් තේරුම් ගන්න පිනුදුන් මේ බණේ හැබැයි භාවනා නොකරපු කාටවත් අදාළ නැහැ. භාවනා නොකරපු අය කලින් බණහල භාවනා කළා මේ බණේ අහන්න, භාවනා කළා ඉන්න අය මේ බණේ ඇහුවනම් ඇහුණා වූ බණෙන් තමන්ට ඇතුළට ගිය දේ හරහා තමන්ගේ ගමන යන මේ වචන එකක්වත් විශ්වාස කරන්න එපා, පිළිගන්න එපා. පරීක්ෂා කිරීම සඳහා පවණක් බාර ගන්න, පරීක්ෂණයේ ප්‍රතිඵල තමන් පිළිගන්න. ඒ හරහා මේ සීල් දෙනාගේ ප්‍රඥාවර්ධනය වෙලා තිනවා, ලෝකයාට දානි දීලා තිනවා, ධර්ම දානයක් තිනවා. මේ නිවාස අපල තිබෙනවා පින්නොත් පවුල් ඉන්නවා, ඒ වගේම ආරණ්‍ය සේනාසන කුටි සපල තිබෙන ඒ පින්නොත් පවුල් ඉන්නවා. ඒ සීල් දෙනාත් මේ පින්නතුනුත් මේ සඳහා සම්බන්ධ වන්නා වූ සීල් දෙනාගේ මේ සීල් පින්නතුන්ගේ ප්‍රඥාවම නැවත නැවතත් වර්ධනය වේවා කියලා අපි සාදුකාරයක් පවත්වමු. සියලු දෙනාටම නිවන් සැප ලැබේවා. මම දැන් මෙතන සියලු දෙනාටම තෙරුවන් සරණයි.